ඔබ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගි මම අනුෂ්කායක නායක මම අමිල ජයසේකර මුලින්ම ප්‍රධාන ප්‍රවෘත්ති විශේෂ පාඨ 2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් රුපියල් මිලියන 530ක වියදමින් සම්වර්ධනය කෙරුණු කොළඹ බාලදක්ෂ මාවත ජනතා අයිතියට ගින්න්‍යාහි කන්දකාඩු ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරම්කරුවන් සහ නාවික හමුදාව අතර නොසන්සුන්තාවක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට පැවරූ නඩුවෙන් මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට බ්‍රිතාන්‍ය සූදානම් දෙදහස් දහට කලාභූෂණ රාජ්‍ය සම්මානුළෙල කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී අද පැවැත්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලාංකීය කලාක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළ කලාශිල්පීන් නැගීම සඳහා කලාභූෂණ සම්මානුළෙල පැවැත්වෙනවා. සිංහල දෙමළ මුස්ලිම් යන ජාතීන්වලට අයත් කලාකරුවන් 200 දෙනෙකු අද සම්මානයට පාත්‍ර වුණා. කලාක්ෂේත්‍රයේ විශිෂ්ට දක්ෂතා දැක්වුවන්ට ජනාධිපතිතුමා අතින් සම්මාන පිරිනැමුණා. නාට්‍ය සංගීත නර්තන චිත්‍ර හා මූර්ති සාහිත්‍ය ඡායාරූප සහ අත්කම් යන අංශ රැසකින් දක්ෂතා දැක්වූ කලාශිල්පීන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 34 වෙනි වරටයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සම්මාන උළෙල සංවිධාන කර තිබුණා. නව තාක්ෂණික සමාජයේ අපි දකින මහා යකඩ ගොඩවල් සිමෙන්ති කළුගල් එයින් බිහිවන්නේ හිතක් පපුවක් නොමැති මහා ශක්තිමත් සම්පත්. ඒ ශක්තියින්ට වඩා පෙන්නුම් කළ නොහැකි ශක්තියක් චින්තනයෙන් දර්ශනයෙන් කලාකරුවා සමාජයට දායාද කරනවා. මේ කලාකරුවන්ට මේ විදිහේ ගරු සම්මාන දෙන්නේ ඇයි? වේදිකාවට ගෙනවිත් ඔහුට දෙන සහතිකයක් දෙන ත්‍යාගයක් ඔහුට දෙන ඉතාමත් සුළු මුදලකට වැඩිය මෙයින් අවදි කරන්නේ ඔවුන් සමාජයට දුන් ඔවුන්ගේ දර්ශනය සහ චින්තනය. අපේ සංස්කෘතියේ ග්‍රාමීය සංස්කෘතියේ තිබෙන ග්‍රාමීය කලායතන. ඒ පාරම්පරික කලාකරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් කුසලතාවයන් සහ නිර්මාණශීලීභාවයන්. බොහෝ විට ඔවුන් මිය යනවත් සමගම ඒ සියල්ලත් මිය යනවා. ඒ නිසා අපි රජයක් විදියට හැම විටම ඒ සියල්ල පිළිබඳව අවදියෙන් සිට දායාද කොට සමාජයට පරිත්‍යාග කළ යුතුයි. වර්තමාන රජයේ සිටින ඉතාමත්ම දක්ෂ අවංක කාර්යශීලී ගුණ යහපත් ඇමතිවරයෙක් විදිහට නිවාස හා ඉදිකිරීම් සංස්කෘති කටයුතු අමාත්‍යාංශය මා විශ්වාස කරනවා මේ කාලය තුළ සංස්කෘතිය ලැබුණේ ලැබිය යුතු ඇමතිවරයාටයි කියලා මා විශ්වාස කරනවා. ජනතා නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් අතුරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මාතර වැලිගම නගරයේ සංවර්ධන කටයුතු කඩිනම් කර තිබෙනවා. වැලිගම නගරය ආශ්‍රිත කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් බවට තවදුරටත් පත්කිරීම ආරම්භුණායි. වැලිගම නගර සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකළ විධිමත් මත්ස්‍ය අලවිසල් ජනතාවට ඉදිරිපත් කිරීම අද සිදු කෙරුණේ අමාත්‍ය පාඩලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. වැලිගම නගරයේ සුන්දරත්වයට බොහෝ සෙයින් හානි වූ මෙම අලවිසල් විධිමත් කිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 28.5ක්. මේට අමතරව ළමා උද්‍යානයේ සංවර්ධනය කිරීම, රථවාහන නැවතුම් මංගනයක් ඉදිකිරීම, සර්ෆින් පුහුණු කිරීමේ ස්ථාන සංවර්ධනය සහ ආපනශාලා විධිමත් කෙරෙනවා. අදියර 4ක් යටතේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, වැලිගම නගර සභාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දායකත්වය ලබා දෙනවා. මේ අතර වැලිගම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ හමුවක්ද අමාත්‍ය පාඩලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඒ වැලිගම නගර සභා ශ්‍රවණාගාරයේදී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙහිදී සිදු කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරිය අපි බාර ගන්නකොට බිලියන් 39ක් ණය වෙලා තිබුණා. බිලියන්. ඒ මොකද ඔය නගර ලස්සන කරන්න කියලා ගෝඨාභය මහත්තයා. ඒ බිල් ඔක්කොමත් ගෙවලා අද නාගරික සංවර්ධන අධිකාරිය බිලියන 23ක ආයෝජන කළා තියෙනවා. අපි බය නැතුව අපේ ආයතන මුල්‍යමය වශයෙන් ශක්තිමත්ව ගොඩනගලා තියෙන ඒ ශක්තිය අපි ආයෝජනය කළා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවලදී ඇතිවන ගැටලු සහ නව ප්‍රවණතා හඳුනා ගැනීමට ජනපියස නමින් ජංගම සේවයක් අද ක්‍රියාත්මක කෙරුණා. ඒ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ජනතා ගැටලු හඳුනා ගැනීම සහ විසඳුම් සොයා දීම සඳහා අදාළ රාජ්‍ය ආයතන නිලධාරීන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතින්න මහතාද ඊට එක් වුණා.
කින්නියාහි කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟේ නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පිරිසක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවක් ඇති වුණා. නාවික හමුදා ප්‍රකාශ කළේ ජාවාරම්කරුවන් නාවික හමුදාව සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට දැඩි ලෙස පහර දී ඇති බවයි. කින්නියා ප්‍රදේශයේ සාවරු පාලම පිහිටි ප්‍රදේශයේ අද උදෑසන නීති විරෝධීව වැලිගොඩ දමන බවට ලද තොරතුරක් මත නාවික හමුදාව වැටලීම සිදු කළා. එම අවස්ථාවේ ජාවාරම්කරුවන් නාවික හමුදා නිලධාරීන් දැක ගඟට පැන පලා ගොස් තිබෙනවා. ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසීන් වැලි ජාවාරම වැටලීම වැළැක්වීමේ අරමුණින් සංවිධානාත්මක විරෝධතාවක නිරතව තිබෙනවා. ප්‍රකෝපකාරී වූ පිරිස් සංවිධානාත්මකව නාවික හමුදා භටයන්ට පහර දීමට උත්සාහ දරා ඇති අතර පිරිස පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩි තබා තිබෙනවා. පසුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පැමිණ තත්ත්වය පාලනය කළා. සකකරුවන් තිදෙනෙකු ගඟට පැනලා පලා ගොස් තිබුණා. ඒත් එක්කම අපිට නිල නෝනාරංචි මාර්ගයෙන් දැනගෙන ලැබුණා මේ සකකරුවෙක් හොයාගෙන තියෙනවා කියලා. ඉතුරු පලාගේ සකකරුවන් සහ තරුතර මෙහෙම ක්‍රියාත්මකයි. වැලිජාරම් කරුවන් සහ ඔවුන් විසින් සංවිධානය කළ ප්‍රදේශවාසීන් නායක හමුදාට සහ විශේෂ කාර්ය බලකා සෙබළුන්ට පහර දීම සිදු කරා. එයින් නායක හමුදා නිලධාරීන් දොළොස් දෙනෙකුට තුවාල සිදුරු අතර එයින් හතර දෙනෙකුට සිදු බරපතල තුවාල හේතුවෙන් ත්‍රිකුණාමලයේ මහ රෝහල වෙත දැනට වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සිදු කරමින් පවතිනවා. වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්සන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඔහුට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ නඩු පහකින් එක් නඩුවකට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද මේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. 2010-2014 දක්වා කාල සීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමෙන් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම නඩුව ගොනු කර තිබුණා. තීන්දුව අද ප්‍රකාශයට පත් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින්. විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව සිය තීන්දුවේ සඳහන්. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ ජනාධිපතිතුමා සහ ගොට්ටාබේ රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා පැය දෙකක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුසම්මිල් මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සිනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහි නඩුව අද කැඳවනු ලැබුවා. ඒ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ හමුවේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ නඩුව ගොනු කර තිබුණේ නීතිපතිවරයා විසින්. මරණීය දණ්ඩනයේ නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු නිදහස ඉල්ලා ගොනු කර ඇති අභියාචනය ලබන මාස 6 වෙනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒම අභියාචනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කැඳවූ අවස්ථාවේදී ව්‍යාපාරික මොහොමඩ් ශ්‍යාම් පැහැරගෙන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මරණ දඬුවම නියම වී තිබෙනවා. මුල්ලේරියාව අබතලේ ප්‍රදේශයේ ඉදි කළ මැක්සිම්ස් හෝල්ඩින්ග් සමාගමේ නවතේ කර්මාන්ත ශාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදේ විවෘත කෙරුණා. මෙය නවීනතම තාක්ෂණයේ සහිත අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත්තේ කර්මාන්ත ශාලා සංකීර්ණයක්. එහි ආයෝජනය රුපියා බිලියන 2ක්. ලොව දියුණුම තාක්ෂණයේ සහිත පරිගණකගත නවීන ගබඩා සංකීර්ණයක්, නව්‍යතාවයෙන් යුත් කාර්යාල සංකීර්ණයක් හා යන්ත්‍රානුසාරයෙන් තේ සැකසීම ඇසුරුම් නිෂ්පාදනය කිරීම ඇතුළු තාක්ෂණික පහසුකම් රැසකින් සමන්විත වනවා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘතියක් වන මෙය තේ අපනයනයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මකයි. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමේ තේ කුඩු ඇසුරුම් කරදීමට අපේක්ෂිතයි. ජනාධිපතිතුමා තේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණයටද එක් වුණා. මැක්සිම්ස් හෝල්ඩින්ග් සමාගමේ සභාපති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේද මේ අවස්ථාවට එක්ව සිටියා. කොළඹ මහනගර සභාවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කෙරෙනු කොළඹ බාලදක්ෂ මාවත අද ජනතා අයිතියට පත් කෙරුණා. එක්කොළඹ නගරාධිපති රෝසී සෙනනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශ පිවිසුමේ සිට කොම්පඤ්ඤ වීදිය අලියා වටරවුම දක්වා මාර්ගයේ සංවර්ධනය කර තිබෙනවා. එහි දුර කිලෝමීටර් 1.5ක්. එය මගී මන්තීරු 4කින් සමන්විතයි. වැය කෙරෙන මුදල රුපියල් මිලියන 530ක්.
දශක ගණනාවක් මහජනතාව සඳහා මෙම මාර්ගය විවෘත වූයේ නැහැ. ඒ ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය මාර්ගයේ දෙපස පිහිටා තිබීම හේතුවෙන් ප්‍රදේශයේ නව සංචාරක හෝටල් සහ නිවාස සංකීර්ණ ඉදිවීම හේතුවෙන් මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මතුව තිබුණා. මාර්ගය සංවර්ධනය කිරීමත් සමග පිටකොටුව හා කොම්පඤ්ඤ වීදිය අතර රථවාහන තදබදයට විසඳුමක් ලැබෙනු ඇත. 20/20/22 වෙනකොට කොළඹ නගරයේ අලුත් මුහුණුවරකින් යටිදල පහසුකම් ක්‍රමානුකූලව නිර්මාණශීලීව සැකසෙන ආකාරය ඔබ තමන් අහසලට දැක ගන්න පුළුවන් වෙයි. මේ වෙනකොටත් සමහරට කොළඹ නගරයේ ජනතාවට අපහසුතාවයකට පත් වෙන්න සිදු වෙලා තියෙනවා. සමහරු මට ඇවිල්ලා පැමිණිලි කරන ඒගොල්ලන්ගේ පාගේවල් ඉස්සරහ පාරවල් කඩලා ඇත්ත. පාරවල් කඩලා තියෙන්නේ කිලෝමීටර 1000ක අලුතෙන් පානීය ජල නලෙලන්ඩ කටයුතු කිරීම සම්බන්ධයි. ඉතින් මේවා කරනකොට අපිට පොඩ්ඩක් කරදර වෙන්න සිදු වෙයි. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ඉවරෙච්ච ගමම කොළඹ මහනගර සභාවේ මැදිහත් වීම තුලින් ඒ මන්මාවත් අලුතින් කාපට් කරලා මන්තිරුත් එක්ක ජනතාවට පහසුවෙන් අලංකාර ලෙස කොළඹ නගරය කටයුතු කිරීමට කොළඹ මහනගර සභාවේ කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේදී කියන්න කැමතියි. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පළ කළ අදහස් කිහිපයක් දැන් පක්ෂ ලාංඡනය හැමදාම අලියා. අලියා ලාංඡනය කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂේ. අපි මීට කලිනුත් සමහර අවස්ථාවල් වල පුළුල් පෙරමුණක් හැටියට ඡන්දය ඉල්ලලා තියෙනවා. වෙනත් ලාංඡන යටතේ අපි එකතු වෙලා ඡන්දය ඉල්ලලා තියෙනවා. නමුත් අලියා හැමම තිබිලා තියෙනවා. අදත් එහෙම තියෙනවා. හෙටත් තියෙයි. ඒ නිසා ඉස්සරහට අපි කොහොමද එන්නේ? මොකද්ද කරන්නේ? කියන එක අපි දැන් හදිස්සිය කියන්නේ නැහැ. මොකද අපි දකිනවා අපේ ප්‍රතිවාදීන් දැන් කලබල වෙලා එක එක්කෙනා දැන් අපේක්ෂකයා කියලා කියාගෙන යනවා. මේ කරන්නේ සංගායනාව. ඒ නිසා මේ සංගායනාව තුළ අපි අපේ අනුබද්ධ සංවිධාන හදාගෙන අපේ තියෙන අඩුපාඩුකම් ටික හදාගෙන මේ පක්ෂවල එකතුවත් එක්ක පක්ෂ 28ක් තියෙනවා. 28ක් එකතුවත් එක්ක අපි අපේ අපේක්ෂකේ අවශ්‍ය වෙලාවේදී දිනන්න පුළුවන් අපේක්ෂකයා කවුද කියන එක රටට නිර්වශයෙන් දැනුම් දෙනවා. බලාපොරොත්තු වෙන්නේ සංධානයක් ලොකු සංධානයක් හදන්න. ඒකට ඒ සංධානයේට ලාංඡනයක් තිබෙනවා. තියෙන්නේ ඕනේ. ඒකට ඡන්දේ වෙනකොට ඒ සංධානෙන් තරම් කරයිද නැද්ද කියලා අපේ විසත් ජාතික පක්ෂයේ කුචාධිකාරී මණ්ඩලය තීරණය කරයි. ලොකු සංධානයක් හදලා තරම් කරන එකත් හොඳයි කියලා තමයි මගේ පෞද්ගලික අදහස. අද 113 ගන්න බැරුව තමයි රනිල් වික්‍රමසිංහ දෙලෝරත් වෙලා ඉන්නේ. එසා තමයි ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡාවේ. ජාතික ආණ්ඩුව හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන. ජාතික ආණ්ඩුව හදන්නේ අඩුමිල අඩු කරන්න. අද අතෘප්තියෙන් ඉන්න එක්සත් ජාතික පක්ෂයේ මැති අමතිවරුන්ට තව කැබිනට් අමතිකම්, කැබිනට් නොවන අමතිකම්, රාජ්‍ය අමතිකම්, නියෝජ්‍ය අමතිකම් දෙන්න තමයි ජාතික ආණ්ඩුව කටව ගන්න හදන්නේ. ඇමතිවරුගේ ප්‍රමාණය නිසා එහෙම වෙන්නේ නැහැ. අපි අමතිවරු කියන්නේ 100 200 දාන්න ඕන කියලා. දැන්ටත් ඉන්නේ කැබිනට් අමතිවරු 30ක් සහ නියෝජ්‍ය රාජ්‍ය අමතිවරු 20කට අඩු ප්‍රමාණයක්. 50ක්වත් නැහැ මේ ආණ්ඩුවේ මැති අමතිවරු. පක්ෂයේ හිටියා 111 සමහර අමාත්‍යංශ ඉතාල ලොකු වැඩි ඒ නිසා යම් අවශ්‍යතාවයක් තියෙනවා නේද ඒක අපි කරගන්න ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි. රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සකස් කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා උජනතා ව්‍යාපාරයේ සියලු ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා. අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කෙරුණා. මේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා කියන ක්‍රියාවලිය සමාජය තුළ භීතියක් ඇති කරලා තියෙනවා. තවත් පැත්තකින් ඒක මිනිස්සුන්ට අප්‍රිය අප්‍රසන්න පුවතක් බවට පත් වෙලා තියෙනවා. මේ දෙකම හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා අපි යෝජනා කරනවා මේ තැන් තැන්වල එක එක්කෙනා එක එක්කෙනාගේ මට්ටමට කියන දේවල් වලින් මේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරනවා කියන ක්‍රියාවලිය ලඝු කරන්නට එපා. මහා දේශප්‍රේමීන් හැටියට කතා කරන උදවිය ඇත්ත වශයෙන්ම ඒගොල්ලන්ට රට වෙනුවෙන් කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැති උදවිය. බරපතල වංචා අපරාධ සම්බන්ධව නඩු තියන උදවිය. ඒ අය තමයි මේ ජනමතය හැඩගස්වන්නට උත්සාහ කරන්නේ. මේ ව්‍යවස්ථාව මුල් කරගෙන මැතිවරණ ජයග්‍රහණ කරන්න සැලසුම් කරන්න එපා. ඒක අපිට තේරෙනවා. නිසා මේ සියලු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂවලට අපි ජාතික ව්‍යාපාරයක් හැටියට අවධාරණයෙන් කියන්නේ වහාම රටට ගැළපෙන සුදුසු ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න පෙළගැහෙයි. දකුණේ සහ උතුරේ අතුරුදන් වූ සහ බියකිය මාධ්‍යවේදීන්ට සාධාරණයේ ඉටු කරනමෙන් ඉල්ලා සංවිධාන කළ නිහඬ විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුමේ අද පස්වරුවේ පැවැත්ුණා. මෙහිදී උද්ඝෝෂකයන් කියා සිටියේ වත්මන් රජයට වසර 7ක් ගතව තිබුණත් ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, නිමල රාජන්, සුගීත රාජන්, ශිවරාම් වැනි උතුරේ සහ දකුණේ මියගිය සහ අතුරුදන් මාධ්‍යවේදීන්ට මෙතෙක් සාධාරණේ ඉටු කරනු මැති බවයි.
ඔවුන්ට සාධාරණ ඉටුකරනමෙන් ඉල්ලා නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සහ විරෝධතා පුවරුවකට අත්සන් තැබීමද මෙහිදී සිදු කෙරුණා. මියගිය සහ අතුරුදන් මාධ්‍යවේදීන් සිහිකර ඉටිපන්දන් තල්වනු ලැබුවා. නිදහස් මාධ්‍ය ව්‍යාපාර ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන කිහිපයක් එක්ව එය සංවිධාන කළා. අමරිකානු ඩොලර් බිලියන 3ක ඍජු විදේශ ආයෝජන මේ වසරේ ලබා ගැනීම අපේක්ෂාව බව රජය පවසනවා. සබරගමු පළාතේ අපනයනකරුවන් සඳහා වැඩසටහනකදී මේ බව ප්‍රකාශ කෙරුණා. අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ හමුවහ වෙළඳ ප්‍රදර්ශනයේ ඊයේ පැවැත්වුණේ අඹන්පිටිය ප්‍රදේශයේදී. වසර 2022 වන විට අමරිකානු ඩොලර් බිලියන 22ක අපනයන ආදායමක් ඉලක්ක කර අපනයනකරුවන් 2000ක් සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. උඟක් වෙලාවට බැංකු ණය දීම ප්‍රතික්ෂේප කරනවා. 6.75 බැංකු ණය ගන්න ගියාම ඒගොල්ලෝ කියන්නේ අපේ රටට තරහක් දෙනවා 10.12 ගන්න කියලා. මේක ප්‍රායෝගිකව හැමෝටම බලපාන ප්‍රශ්නය. මේ ප්‍රශ්නේ මුදල් යම සීමාවට මම ඉදිරිපත් කළා තියෙනවා. දැන් මේ සුමානෙම මේ ප්‍රශ්නේ විසඳන්න අලුත් ක්‍රමවේදයක් කරපතුමා ඉදිරිපත් කරනවා කියලා මට කියලා තියෙනවා. සමහරු කියනවා මේ අවුරුදු තුනම හරිය අපි මුකුත් කරලා නැහැ කියලා. අපේ අමාත්‍යාංශය තුලින් දැවැන්ත ආයෝජන ගණනාවක් මේ රට තුර බිහි කරලා තියෙනවා. විශේෂයෙන්ම 2017 ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 1.9යි තිබුණේ. ඒක 2018 ඩොලර් බිලියන 2.2 දක්වා වැඩි කර ගන්න පුළුවන් වුණා. ඉලක්කය තමයි 2019 ඩොලර් බිලියන 3 දක්වා අපේ ඍජු විදේශ ආයතන වැඩි කර ගැනීම. රාජ්‍ය සේවයේ හිටපු ප්‍රමාණය 1,11,000. යුද්ධෙන් පසු 2014 වෙනකොට ඒ 1,11,000 වැඩි වුණේ 13,200. අලුතෙන් නිර්මාණය වූ රජයේ රැකියා ඒකාල පරිච්ඡේදය තුළ 91,000. 2015 තිබුණු 13,200 2018 ඔක්ටෝබර් මාසයේ වෙනකොට 14,25,000. ඒ කියන්නේ මේ අවුරුදු තුන ඇතුළ රාජ්‍ය රැකියා 1,17,000 දීලා තියෙනවා. තිස්සමහාරාම ලුණුගම් වෙහෙර ප්‍රදේශයේ කුඩා ගම්මාන පහ ඉත්ත වැයකට වැව ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් පස්චාවාරමක් සිදුවන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. වැව් ජලයෙන් ජීවත්වන ගොවි පවුල් සංඛ්‍යාව 65ක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් කිසිදු අවස්ථරයකින් තොරව වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් ₹50,00,000 මුදලක් කොන්ත්‍රාත්කරු ලබාගෙන ඇති බව ප්‍රදේශවාසීන් නගන චෝදනාවක්. වැව තුළ විශාල වලවල් හාරා පස්විකුන්න බව වාර්තා වෙනවා. එමෙන්ම පාරම්පරික ගස් කපා විනාශ කරන බව පැවසෙනවා. මේ කානුව කපලා තියෙන කොන්ත්‍රාත්කරුගේ ඉඩමට වතුර ගහන්නේ. අනිත් ගොවි 40ක් විතර සියලු දෙනා අනාතයි. කිසිම කෙනෙකුට කුරුසිරිනක් කපලා දීලා ඒ මොකක්වත් කරලා නැහැ. කිසි කෙනෙක් ඇවිල්ලා බැලුවෙත් නැහැ ඒ ගැන. මේ තියෙන්නේ වැවේ පිහිටි පොළොවනේ. මේ අර අඩි 5ක් 6ක් කපලා තියෙන කපල සම්පූර්ණ පස් වලට ටිකක් විකුණා, ටිකක් වැලි වලට විකුණා. අර ඉස්සරහින් තියෙන වැලි හාරපු වල යටින් තියෙන ටික කපලා ගන්නවා. වැලි ටික උඩ කුණු පස් ටික දමනවා වලට. මේවා තමයි අවසාන ප්‍රාදේශීය ලේකම් තුමි එනකොට ගෙනිහින් වැව් කණ්ඩියට දාපු පස් මේ. මේවා පස් කණ්ඩි වැව් කණ්ඩියට දාන හොඳ පස්ද මේ? මේ කණ්ඩි මේ විදිහට ඔරසු දෙයිද කියලා අපි අහන්නේ. දැනටත් මේ කණ්ඩිය මේ ඉරිතර වල තියෙන හැම තැනටම පුපුරලා තියෙන. මේක පස් තැලුව වතුර ගහලා පස් තැලුවට දාලා තැලුවන මෙහෙම වෙන්න විදියක් නැහැ. දැන් මේ වැවක් හරනවා කියලා ප්‍රාදේශීය ලේකම් තුමියවත් ග්‍රාමීය නිලධාරීතුමන්ලවත් කිසිම කෙනෙක් දන්නේ නැහැ. මාස 3ක් වැනි කෙටි කලකින් රොන්මඩ ඉවත් කළ යුතුව තිබුණද වැවේ පස් ඉවත් නොකර ඒ සිදු කළ නොහැකි බවයි කොන්ත්‍රාත්කරු පවසන්නේ. ඕන කෙනෙක් ඕන නම් ගාලා බලන්න මේකෙ තිබිච්ච මේ සාමාන්‍ය අපි මැනපු එක තියෙනවනේ. ඒ මැනපු එකත් එක්ක බලන්න කෝටි කීයක වැඩක් කරලා තියෙනවද කියලා. මේක වැඩි ඉවර කරන්න කියලා මේකයි මේගොල්ලන්ගේ පොල් මණ්ඩි බේර ගන්න උනේ ඉඳ දැනට මේ ඉක්මනට වතුර ඕනෙලා තියෙන මේක ඇත්තම කතා. මෙම ජාවාරම නතර කිරීමට රජයේ බලධාරීන්ගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවයි ජනතාව පෙන්වා දෙන්නේ. සිංහරාජ ලෝකෝරුම වනභූමිය ශ්‍රී ලංකාවට මෙන්ම ඊට ආවේනික ශාක ජීවීන් මෙන්ම පක්ෂීන් සමූහයකට උරුමකම් කියනවා. ඒ වනාන්තරයේදී පවා දැක ගැනීමට ඉතා අසීරු ශ්‍රී ලංකාවට ආවේනික හබන් කුකුලා දැකගත හැකි විශේෂ ස්ථානයක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. දෛනිකව විදේශිකයන්ද මේ ස්ථානයට පැමිණෙන්නේ හබන් කුකුලා පහසුවෙන් දැක ගැනීම සඳහායි. සිංහරාජ වැසි වනාන්තරයේ වැද්දාගල කුඩව ප්‍රවේශ මාර්ගයේ දෙසින් කොස්ගුලන දක්වා යන දුෂ්කර මාර්ගයයි මේ. කුඩව ගම්මානයේ ඉඳලා කිලෝමීටර 3ක පමණ මේ ෆෝවිල් රථවලින් පැමිණි දුෂ්කර ගමනකින් අනතුරු අපි ළඟා වුණේ මේ කෙටලපත්තල කියන ගම්මානයට. ඒ ශ්‍රී ලංකාවට ආවේනික අති දුර්ලභ කුරුල්ලෙකු දැක ගැනීම ආරම්භුණින්. පක්ෂීන් නැරඹීමට ඇලුම් කරන විදේශිකයින් බොහෝ දෙනෙකු එදිනත් මේ නිවස වෙත පැමිණ සිටියා. ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වලටම පමණක් ආවේනික හබන් කුකුලා පහසුවෙන් දැකගත හැකි මේ ස්ථානය පිළිබඳව ඇතැම් විදේශිකයින් සිය රටවලදී හා සමහරු සිංහරාජයේ වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් දැනගන්නා බවයි අපට දැනගන්නට ලැබුණේ. රහසිගත ජීවිතයකට ඇලුම් කරන හබන් කුකුලා කුඩා ශබ්දයකටත් බිය වී පලා යන කුලෑටි පක්ෂියෙක්.
ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 30-35 අතර දිග ඇති කුඩා පක්ෂියෙකු වීම නිසා වනවදුළු තුලදී දැක ගැනීමට ඉතා අසීරු වෙනවා. කබන් කුකුලන් ආසන්නයේ ගැවසෙන බවට හඳුනාගත හැකි එකම ක්‍රමය නම් පිරිමි සත්වයාගේ හඬ නැගීමයි. පිරිමියා ගැහණු සතුන් බොහෝ විට එක්ව සැරිසරන අතර අසීරුවෙන් වුව දැකගත හැකි වන්නේ සිංහරාජයේ කන්නෙලිය හා කිතුල්ගල ආශ්‍රිත වැසි වනාන්තර කලාපවලයි. පිරිමි සත්වයාගේ ගෙල ප්‍රදේශයේ සිට සුදු පැහැති අලංකාරවත් කුල්ලි සමූහයක් දක්නට ලැබෙන අතර ගැහණු සත්වයාගේ ශරීරය ඒකාකාරී දුඹුරු පැහැයක් ගන්නවා. සිහින් ශබ්දයකදී හෝ මිනිස්රුවක් දොටු විටදී හෝ වේගයෙන් දිවගොස් සැඟවෙන හබන් කුකුලා දැකබලා ගැනීමට පැමිණෙන සියලු දෙනාගේ වගකීම වන්නේ මේ ස්ථානයේදී නිශ්ශබ්දතාවය ආරක්ෂා කර ගැනීමයි. හබන් කුකුලාට අමතරව ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුලා, අවිච්චියා, අලුදෙමලිච්චා ඇතුළු මෙරටට ආවේනික පක්ෂි විශේෂ කිහිපයක් සහ මැටිකොරවක්කා ඇතුළු සංක්‍රමණික පක්ෂි විශේෂ කිහිපයක්ද එකම ස්ථානයකදී දැකගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. දෘශ්‍යාබාධිත සරසවි සිසුවියන් දෙදෙනෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා ලැප්ටොප් පරිගණක දෙකක් සහ මුදල් පරිත්‍යාගයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටින් අද සිදු කෙරුණා. පසුගිය ජූලි මාසයේ මදුරන් කුලිය ප්‍රදේශයේ පැවති ග්‍රාම ශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටු රැස්වීමේදී සිසුවියන් දෙදෙනා ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුවයි පරිගණක පරිත්‍යාග කෙරුණේ. පසුගියදා මනස් සෙයා නමින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූ ශ්‍රව්‍යාබාධිත සමින්ද්‍යා දේවින්දි දරියගේ ඉදිරි කලාකුසලතා වැඩිදියුණු කර ගැනීම සඳහා රුපියල් මිලියන එක මුදල් අද පරිත්‍යාග කෙරුණා. ඒ ජනාධිපතිතුමා අතින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වුවා. ඒ කොමිසමේ සභාපති UH පලිහක්කාර මහතා විසින් ග්‍රාම ශක්ති ගමට අරුණ සහ ග්‍රාම ශක්ති ගමට දිරිය ක්ෂණික ටිකට් පත්වල පළමු ටිකට් පත අද ජනාධිපතිතුමා වෙත පිළිගන්වුවා. ඒ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති SAP සූර්යපිරම මහතා විසින් මතින් නිදහස් රටක් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. ඒ මාතර සනජය සූර්ය ක්‍රීඩාංගණයේදී මතින් නිදහස් රටක් වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙසා මඟ පෙන්වීම යටතේ මද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකාය මගින් මෙහෙවනවා. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මාතර දිස්ත්‍රික්කයේ තුල මද්‍රව්‍ය නිවාරණ පුළුල් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කෙරුණා. යටතේ දිස්ත්‍රික්කයේ සියලු ග්‍රාම නිලධාරී කොට්ටාස ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් 650ක් පවත්වා තිබෙනවා. එසේම දිස්ත්‍රික්කයේ කලාප 5ක පාසල් 51ක සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන්ද සංවිධානය කර තිබුණා. එම වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඊට දායක වූ නැගීම හෙට පෙරවරුවේ පැවැත්වෙන දිස්ත්‍රික් සමුළුවේදී සිදු කරනවා. තිස්සමහරම මූලික රෝහලට රුපියල් 172ක් වටිනා ගිලන් රථ දෙකක් අද පරිත්‍යාග කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ගිලන් රථ පරිත්‍යාග කර තිබෙනවා. උත්සවය අද පැවැත්වුණේ තිස්සමහරම මූලික රෝහල් පරිසරයේදී. රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඉදිරියට එනවා වැදගත් කඩීම. ඒ දේශපාලන කඩීමේදී බොහොම සරලව මේ රටේ ජනතාව හිතන්නට ඕන. පොඩි මිනිහගේ මනුස්සයා කවුද? සාමාන්‍ය ජනතාවගේ පැත්තේ ඉන්නේ කවුද? ඇති හැකි කොහොසත් ධනේශ්වර පන්තියේ නියෝජනය කරන්නේ කවුද? මේ ප්‍රදේශයේ මෝටර රථ කාර්මිකයන්ගේ ප්‍රශ්න ගන්නද? කවුද මෝටර රථ කාර්මිකයන්ගේ පැත්තේ ඉන්නේ? මේ තිස්සමහරාමයේ මෝටර රථ කාර්මිකයන්ගේ පැත්තේ ඉන්නේ මම. අර අලුතින් කම්පැනියක් ගෙනල්ලා මෝටර රථ කාර්මිකයන්ගේ ව්‍යාපාරය විනාශ කරන පැත්තේ කවුද ඉන්නේ? ඔය වාමවාදී යයි කියන දේශපාලන නයි. පහුගිය දවසක මෝටර රථ කාර්මිකයෝ ගිහිල්ලා තියෙනවලු අනිත් පැත්තේ දේශපාලන කට්ටිය හම් වෙන්නේ නැ මං ඕකට අත ගහලා යන්න කියලා එලෝ ගත්තා. ඒ මොකද ඕම්පැනි කාර්යය දෙනවා ඇති පොඩි සන්තෝෂමක්. පාසල්වල මුදල් එක් රැස් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහම අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජකාරීවස මහතා නියෝග කර තිබෙනවා. පසුගිය වසරේ ජූලි 22 එම චක්‍රලේඛය නිකුත් කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි. පාසල් පාදක ගුණාත්මක ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම් කරන හා ප්‍රසම්පාදනය පිළිබඳ 26/2018 දන්න චක්‍රලේඛය අද සිට අවලංගු වනවා. පාසල්වල මුදල් එකතු කිරීම විධිමත් කිරීමේ අරමුණින් එම චක්‍රලේඛය නිකුත් කළ බවට නිලධාරීන් සඳහන් කළද ඉන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමගයි අධ්‍යාපන අමාත්‍යවරයා එම චක්‍රලේඛය අවලංගු කිරීමට උපදෙස් දී ඇත්තේ. නිසිකරුණු සේවා බැලීමකින් තොරව නිලධාරීන් නිකුත් කරන මෙවැනි චක්‍රලේඛ හේතුවෙන් රජය, පාසල් දරුවන්, මාපියන් මෙන්ම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ඇතුළු සියලු දෙනා අපහසුතාවයට පත්වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ඒ වෙනුවට පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 5/2015 දරන චක්‍රලේඛයේ බලත්මත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. තදේශීය පුවත් කිහිපයක් ලොහුඳෙන්. ශ්‍රී ලංකාව හා ජර්මනි අතර නීතිමය කරුණු හුවමාරු කිරීම සඳහා වූ පුහුණු කටයුතු වර්ධනය කිරීම පිළිබඳ අවධානය යොමු කෙරුණා. එය අමාත්‍ය තලතා අතුගෝල මහත්මිය හා මෙරට ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා අතර පැවති හමුවකදී මෙරට විනිසුරුවරුන්ට හා අධිකරණ කාර්ය මණ්ඩලවල දැනුම වර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා. වෘත්ති අධ්‍යාපනය සඳහා මෙරට ස්ථාපනය කරන ලද ආයතනවල ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට රජය අවධානය යොමු ඉති වෙනවා. කටුබැද්ද ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවට එක්වීමෙන් පසු අමාත්‍ය අජිත් පී පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතානන මහතුරුන් පැවතු මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කෙරුණා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අනුරාධපුර අභිවන්සල රණිවිරු මධ්‍යස්ථානයේ අද නිරීක්ෂණ චාරිකාවක් නිරත වුණා. ඔවුනට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරුණා. මිහින්තලේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක සංජීව සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ඌරගස්මං අන්දිය නගරයේ වෙළඳසැලක වහලේ හා එක් බිත්තියක කොටසක් කඩා වැටීමෙන් කාන්තාවක මියගොස් තිබෙනවා. අනතුරු සිදුව ඇත්තේ අද සවස. මහඌරගහ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් අනතුරින් මිය ගියා. පෙදරේරුවෙකුද සිද්ධියෙන් තුවාල ලැබුවා. වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසල විරෝධතාවක් පැවතුණා. වවුනියාව කලහම්බකුලම් කුණුබැහැර කරන ප්‍රදේශයට යලි අපද්‍රව්‍ය ගෙන නොයන ලෙස ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වීම නගර සභා සේවකයන්ගේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයට හේතුවයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමා සහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය මාර්තු 15 දක්වා කල් දමා තිබෙනවා. නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් හිටපු වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයාගත් එම තීරණයට බොහෝ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වී තිබුණා. ඒවා සැලකිල්ලටගෙන එම තීරණය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට අමාත්‍ය සාගල රත්නායක මහතා පියවරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ මහතා ඉදිරිපත් කළ සංදේශයට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අද අනුමැතිය හිමි වුණා. වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන්ගේ සහ වරාය ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදිපත් කළ කමිටුවකින් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි අමාත්‍යවරයා කටයුතු කර තිබෙන්නේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමේ නිවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් නව පාර්ලිමේන්තු ඡන්දවීම සීමක අද රාත්‍රී පැවැත්වීමට බ්‍රිතාන්‍ය සූදානම් වනවා. ඒ පිළිබඳ විවාදය අද දහවල් ආරම්භ වුණා. ඉකුද්දා පරාජයට පත් වූ පාර්ලිමේන්තු යෝජනාව නව සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට අගමැතිනි තෙරේසා මේ පියවරගෙන තිබෙනවා. ඊට සහාය දෙන ලෙස ඇය තම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කළා. නියමිත පරිදි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දිනය මේ වසරේ මාර්තු 29 වෙනිදාට යෙදී තිබෙනවා. වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගමට ඇමරිකාව පැන වූ සම්බාධක නීති විරෝධී බව රුසියාව ප්‍රකාශ කරනවා. ඉන් ඇතිවන අහිතකර බලපෑම් පිටුදැකීම සඳහා වෙනිසියුලාවට සහාය වන බවයි රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලවරොෆ් ප්‍රකාශ කළේ. ප්‍රංශ ජාතික ඇලන් රොබර්ට් පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි මහල් 47කින් යුත් ජීටි ගොඩනැගිල්ල තරණය කිරීමට අද සමත් වුණා. කිසිදු ආධාරකයක් හෝ ආරක්ෂක උපක්‍රමයක් නොමැතිව ලොව උසැති ගොඩනැගිලි බාහිරින් තරණය කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් උසලනවා. ඒ නිසාම ඇලන් රොබර්ට් හඳුන්වනු ලබන්නේ ස්පයිඩර්මෑන් යන නමින්. අයලන්තයේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය තරඟ පහට බිංදුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. ඒ අද පැවති අවසන් තරගයෙන්ද ලකුණු 101 ජයක් වාර්තා කරමින්. තරඟේ පැවැතුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු අර 50 අවසානයේ කඩු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 403. ශ්‍රී ලංකා ඉනිම් වෙනුවෙන් ශතක 2ක් වාර්තා වුණා. නායක උපුල් තරංග ලකුණු 120ක් රැස් කළේ 4/15ක් සහ 6/5ක්ද සමගින්. ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 94කදී ලකුණු 112ක් රැස් කළා. ඔහුගේ නිමට 4/13ක් සහ 6/2ක් ඇතුළත්. ආවිෂ්ක ප්‍රනාන්දු මෙම තරගාවලියේදී වාර්තා කළ 3 ශතකය මෙයයි. පිළිතුරු ලෙස අයර්ලන්ත ඒ කණ්ඩායමට පන්දු 50 අවසානයේ සියලු ක්‍රීඩකින් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 302ක් පමණයි. නිල් රොක් ලකුණු 78ක් රැස් කළ අතර ලෝකන් ටක ලකුණු 53යි. පන්දු යැවීමේදී අසෙල ගුණරත්න කඩුලු 4ක් බිඳ හෙළුවා.
සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය වාට පත්වනවා. අයිබෝන්.